හයියාලුවන කොහමද තිංගුයාලට සිංහලෙන් බයිස්කෝප් අපේ යුඩිය ප් නල්ලකට ඔයාල වාතරෙන් පිළිගන්නවා. අදම යාල වෙන්ඩුවෙන් අර ගෙනාවිත ගස් විසි හතර ඒ කියයන මේ වසරේ තිර ගත වුණු. මංගල වාරම් මූවියක. මිමූවියක ටිකක් වෙනස් සිදියක මූවයක. අද කතාව ප්‍රධාන චරිතය සයිලජ. හැමෝම මෙයාටආදරයට කතා කරන්නේ සයිලු කියලා. සයිලුයි රවී කියල කියන්නේ පොඩිකාලිදම්ම හොඳම යාලූ. ඒත් දවසක් රවේගේ ගෙදර ගින්නක් නිසා රවී වගේම රවේගේ තාත්තත් මැරුණ කියලා ගම්මු හිතනවා. සයිලු හිටියාගේ ආච්චිත්තෙක්ක. සයිලුගේ අම්ම මැරුණ නිසා සයිලුගේ තාත්තාත් තවත්වවාහයක් කරගෙන? සයිල්ුගි කුඩම්ම සයිලුට පොඩ්ඩක්වඇත් ආදරයක් දක්වන්නේ නෑ. ඉතින් මෙහෙම වසර කිහිපයක් ගත වෙනවා. එක දවසක් මහා ලක්ෂිපුරම් කියන, ගමේ දවසක් උදේක බිත්තියක ගමේ දෙන්නේෙගි අනියම් සම්බඳතාවයක් ගැන ලියවිල තියෙනවා. ඉතින්නේ ලියවිල තිබ්බ නම් දෙක යිති දෙන්නා ඊට ටික වෙලාවකට පස්සේ මැරිල ඉන්නවා ගම්මුන්ට හම්බවෙනවා. ගමේ හැමෝම හිතන්නේ ලැජ්ජාව නිසා මේ දෙන්න දිවිනසා ගත්ත කියලා. ඒ එෙදෙන් ගමට අලුතින් නාව එස්සයි නෝන නං ඒක පිළිගන්නම නෑ. ඔහොම යද්දී තවත් දවසක කලින් විදිටම බිත්්‍යකණියම් සම්බඳතාවයක් ගැන ලියවෙල තියෙනවා. ඒ නම්මයිති දෙන්නත් කලින් විදිටම තමන්ග ජීවිත නැතිකරගෙන තියෙනවා. මෙහෙම වෙද්ධ ගමයායට තේරෙනවා මේ සිද්ධි හැමදේමූුණේ අඟහරුවාදා දවසට විතරෑ කියලා. ඟහරුවාද කියල කියන්නේ තමග ගමේ අදහන මාලච්චම්වා? මහාලක්ෂුම ඇනියන්ගේ කැමතිම දවස. ඉතින් ගම්මු හිතන්නේ දේව කෝපයක් නිසා මෙහෙම මිනිස්සුන්න බිලිගන්නව කියලා ඇත්තටම මේ දිවිනසා ගැනීම් පිටිපස්සේ ලොක කතාවත් තියෙනවා ඒමුකද්ද කියලා දැනගන්න වීඩියෝයකිවරණකම බලන්න කියලා මමොයාලට අරාධනා කරනවා එහනම් යාලුවනේ චැනල් එකක සබස්්‍රයිබ් කලා අපිත් එකතුවෙන්න ඒ වගේ මයා වීඩියකට කැමති නම් වීඩියකට ලයිකිකත් දා ලා වීඩියකවසානයවලගේ අදහසත් අපිට කමෙන් කරන්න. අපි ඔවු මෝවියකට. මේනෙ රවී! දැන් අපිට පෙන්න්නෙනවා මාලච්චම්මා කෝවිල. රී කෝවිලට ගිහිල්ලා මෑනිියන්ගේ ප්‍රතිමාවට වදිනවා. ඔන්න ඊළඟට පෙන්නෙනව වයිසක මනුස්සේක් ්‍රවීගේ පොඩි කෙල්ලෙක්ගේ පස්සෙන් පන්නනවා. ඒ මනුස්සයක් ඇගහල බනිනවා ආපහුසරයක් මගේ හේනෙ පැත්ති ආාවොත් මම මුල්ලගේ කකුල් කඩනව කියලා. රවීමේ දුවන්න එයාගේ යාල්ුව සයිලුව එක්ක. රවී සයිලුයේ මනුස්සයගෙන් බේරිලා දුවගෙන එෙනවා. රවීයාරගෙනාව என்සුවල් ඉහනවා. ඒක තියෙන්න්නේ පේරගිඩි වගයක්. ඒ කියන්නේෙ රවී සයිලු එකතුවෙලා අරමානුස්සයගේ හේ නෙම් පේනකඩාගෙන. රවී සමානුව පේරගිටික බෙදෙනවා. අන්තිමට ඉඳරුවන පේරගෙනිය මහාලක්ෂමෑණියන්ට පූජා කරමු කියලා රී කියනවා. ප්‍රවීයාගේ සාක්ුවෙන් පොටෝය එකක් කරගෙන සයිලුට දෙනවා. සයිලු පොටෝයක දිහා බලල රවීගෙන් අහනවා මේ පොටෝයකේ ඔයා කොච්චර ලස්සනද කියලා දන්නවද කියලා. රවී කියනවා ඌ දන්නවා? ஏ ඔයා அස්சனு நැத்தி ஐக்க කියள தන්නவது. ඔයාගේ எவல அஞ்சனகால நැத்துනිசா කියලා. එතකடு සයිලු කියනවා අஞ்சනි வரවෙලා දවස් දෙකක් වෙනවා ஆචිතවම ගෙනත් දුනිිනෑ කියලා රවී අන්ජන වගේයා සයිලුට දීලා කියනවා ඊරෑ මමල් මාහා ලක්ෂමි කෝවිලට ගිහින් පහන්දැලිය එකතු කරලා පොල්තෙල් තිකාක් අවලාම් කරලා அஞ்சන හැදුව කියලා ්‍රවී ආයම සයිලුට කියනවා ඔයාගේ ඇස්වල අජන ගෑවම සුදුපාට හසවඩින් ලස්සන අදුරු වලාුළු තියෙනවා වගේ පන්නේ කියලාசைයිලු රවීතයක කෙසල්වත්ත මැද්දෙන්න්නේ අධදි සයිලු එහෙනවා බලුපැටියේ කෑගහනවා සයිලු දකිනවා ඉද ඇතුළ බලුපටියක් කවැටලිඉන්නවා. සයිලු ඒ ගැන අවීට කිව්වම රවියල් අනුවක් නිද ඇතුළට දාලා ඒකෙන් නිඳට බැහල බලපටියත් අරගෙන උඩටෙනවා. ඉතින් සයිලුුවයේ බලුපැටියව යාගේ ගෙදරට අරං යනවා. සයිල්ලු ෙදර එදදි ෙදර ප්‍රශ්නයක්. සයිලුගේ කුඩම්ම සෛලුගේ නමට ලියල තියන දැන්ගේයාලඉන්න ගෙදර අයිතියාල ඉල්ලනවා. සයිලුගේ ආචි කැමතිවෙන්නේ නෑ අයිතිය ලබා දෙන්න. තාත් දුවට විරුද්ධ වෙලා, කුඩම්ම තාත්වත් කතාකරගෙන ගෙදරී යනවා. රවී දක්කිනවා සයිලු කෝවිලගාව න්ඩාඩ ඉන්නවා. රවී ඇයෝයා හොම ඉන්න කියල හොම සයිලු කියනවා අද තාත්තවා. මාව යාලෙක් එක්ක ගෙන යන්න බෑකිව්ව කියලා. රවී කියනවා මේ සේරම හරියි, අපි මහාල්ලක්ෂමි මෑණියන්ට පහනත්තියමු කියලා. මේ වෙලාවිම රවීක තාත් ඇවිල රවීට ගහනවා කඩේඩ ගිහින් එන්න කිව්වම මෙතන ඉන්න නිසා. රවී තාතරත් බැන ල බයිසකලේ තල්ලු කර එතනී යනවා. රවීකි තාත සෛලුගෙන් අහනව ඒ පැත්තේ ආිෙනැත්තියඇයි කියලා. න්න දැම් පෙන්න්නන්නේ සල්ලුගේ ආච්චි සයිලු තාම නැගටල නැත නිසා එනවා ඇයිද බලන්න. සයිලු වැඩවයට පත්වෙලා ආච්චි කුඩම්මට කතා කරලා මේ ගැන කිව්වාත් තාත් කැමතිවෙලා නෑ අයගෙදරට එන්න. එක දවසක් රෑ සයිලු නිදාගෙනඉන්න අතරතුර සද්ධයක් කහිලා හෙරෙනවා. සල්ලු ආචිතෙකේ අනුව මොකක්ද මේ කලබල කියලා බලන්න. එතකොඩ සයිලු දක්කිනවා රවීකගේ ගිනිගන්නවා. එතඉන්න කට්ටිය කියනවා තාත්තයි පුතයි දෙන්නම ගින්නට අහුවෙලා මෙරල කියලා. සර දහයක් ගත වෙනවා. ඔන්න පන්නනවා වයසක මනුස්සෙක් සිිගරට එකක් බොුණ ගමන් දෙයක් දෙහා බලං ඉන්නවා. කෙනෙක් ඇවිල්ල අහනවා ලොකුන්නහඒ මොනුවදය බලන්න කියලා. ඒ අයසක මනුස්්‍යය පෙන්නනවා බිත්තිය යම් දෙයක් ලියල තියෙනවා කියලා මේ බයිකකෙන් එන්න කාසිරජු. බයිකකේ පිටිපස්සෙන් වාඩිවෙලාඉන්නේයාගේ අේ යාුව පුලි. ලොකු පිරිසත්දැන් එකතු වෙලා ඒ බිත්තිිය ලියල තියෙන දේ දිහා බලංඉන්නේ. එතින් කාසිරාජු පුලියක්ක එෙනවා මෙතන මුකද වෙන්න කියලා බලන්න. මේ බයිසිලෙන් එෙනව පෙන්න්නන්නේ දැනියල්. දැනියල් මේස්ථානයට ඇල්ල කාසිරාජුගෙන් අහනෝ බිත්තිය මොනොද දියල තියෙන කියලා. කාසිරාජු කියනවා දැනියල්ට මේගේ ලියලති එන්නේ මේරනා වීදයේ ශම්මලාගේ සැමියාවනේ මනිරාජු චින්න ප්‍රතාරාජු? அல்லப்பு ෙදர டැனிියல்கி விரிந்த மேரி எக்க තිயணணிியம் சம்பந்ததாவேගෙන කියලා. ඒක හපු டැனියல்கேேன்තිியஞஞவா மேரிவ மறන්නහිතාගෙන. දැம் பென்னන්නේ කෙசல்වத்தா. එத்தனடென மனுසேන් දකිනවා එத்தනතියன லிந்தகாාව மேரிகே மணிராஜு சின்னගේ மலசிருரு දෙக තිயනවා. டிக்கவலாவக்கயின் எத்தனட ගம்பசி அන් ரස්வனවා. மே இන්න பிர්‍රතාப ராஜகை යාளුව දෙන්න. ගුඩල්සයි ක්‍රෂ්ණයි. ගුල්ස ක්‍රෂ්ට කියනවා මේක ලිව්වකා හොයාගත් තොත් මරල දානව කියලා. මේ වෙලාබි මෙතනට එනවා කාන්තාවක්. වයසක මනුස්සේ කේ කාන්තාවට බනිිනවා මෙතනන්න හැමෝමි වසීමෙන් බලං ඉන්නවා. තමුණුත් මෙතනට වෙලා ඉන්න කියලා. ඒ කාන්තාව අර මනුස්සයට හොඳ කමුල් පාරක් ගහනවා. එතනටාව පොලෙසෙලධාරියගෙන් ඔොහුවහනුව මේේ කවද කියලා. පොලෙස් සෙලධාිය කියනවා මේ තමයි අලුතිංආාව එස්සයි කියලා. මේයින්න වාසූ? එයා තමයි ගමේ ඉන්න පොටෝග්‍රෆ. වසු ඇවිල්ල මලසිරුරු දෙකේ පොටෝගහනවා. එස්සයි ඩැඩියල්ගෙන් අහනවා මේ ගෑනු කෙනා ඔයාගේ කෞුද කියලා. ඩැනියල් කියනවා මම මෙයාගේ මහත්තය! මම රෑ වගාවට වතු්‍රදාන්න ගිය. ආපහු උදේ එනකොට තමයි දැක්කේ ගම මැද්දේ මේ දෙන්නෙ නම් ලියල තියෙනවා කියලා. මරිෝ මරලදාන්න ඕන කියලක ේන්තියෙන් ගෙදරයාදි තමයි මේේදේ ආරංචුුණේ කියලා ඩැනියල් කියනවා. එස්සයි කියනවා මලසිරුරු දෙක මරණ පරීක්ෂණයට අවන්න කියලා. ඒත් ක්‍රෂ්ණ කැමතිවෙන්නේ නෑ ඒකට. ඔහු එස්සයිට බාදා කරනවා. එතකොටම කාසිරා ජූ එස්සයිට කියනවා මේ ගමේ මීට කලින් මේ වගේ දේවල් වෙලානෑ. මනව කරන්නත් කලින් අපේ ප්‍රකාශ් මහත්්‍යයක්ගෙන් නහන්න වෙනවා කියලා. මේ තමයි ප්‍රකාශ! ඔහුත් මේ මලස්සරු තියෙන දනට එනවා. ඒන්නේ හොඳටම බීලා! ප්‍රකාශ ඇස්සයිට කියනවා මොකෙක් හරි මේ සම්බන්ධ ගෙන ලි්වනිසා. ඒ අවමාන්‍ය දරාගන්න බැරුව වහබීලා සියදිවි අසාගත්ත කියල් ලියගන්න කියලා. එහෙම කියලා ප්‍රකාශ එතනින් පිටත්වෙනවා. පටියේ එකතු වෙලා ප්‍රතාාපර ආජුගේ මේරිගේ අවසන් කටයතු කරනවා ඔන්න දැන් පෙන්න්නනවා මලසිරු පිචනදිහා වෙස්මුණත්දදාගෙන කෙනෙ බලාගෙනන්නවා. දැන් පෙන්න්නන්න වෙනසිදුවීමක් මයිනි නාගමන නාගමනගේ මහත්තේ එනෙ කොවෙටවල. කාසිරාජු ඇයටටික කැමතිී වගේ මේ වෙලාබේ පුලි කාසිරාජුව හොයා ගෙන මෙතනට එනවා. කාසිරාජු නාගමනීට කියනවා ආයතන නෑ කියලා කියන්න කියලා. ඉතින් පොලී නාගමනීගෙන් කාසිරාජුගෙන හුවොම නාගමනී කියනවා දැංගයා විතරෑ කියලා. පොලි කාසිරාජට බනිනවා නාගමනීටත් කියනවා කාසිරාජගෙන් බේරලා ඉන්න කියලා මේ සේරම හගෙනඉන්න කාසිරාජු පොලීට බනිනවා ආයමංගෙන වැරදි කියලා තිබ්බොත්්දිව කපනවා කියලා. මේ තමයි විශ්වනාදම්. ගමටම ඉන්න එක ඩොක්ට. කාසිරාජු ඩොක්ටව දැකළ පුොලීට කියනවා එයා පව් එයා හොඳ මනස්සෙක් දුවමැරුණු එකට ගොඩක් කවුලෙන් ඉන්න කියලා. පුලි A RMP මහත්තයද කියලා කාසිරාජුගෙන් නැහුවම කාසිරාජ වහනවා ඇයි තමුන්ට ගමේ වුණදේවල් අමතකද කියලා.මයිනිෙ නාගී! නාගිමේ යන්නේ ගුර්සලක ගෙදරට. ගුල්සග නංගි කියන්නේ නාගිගේ පෙම්වතිය. ඕන් දෙන්න ආදරය කරන ගමන් ඉන්නේ. මේ වෙලා වෙ ගුරස එෙනවා ගෙදරට. ගුල්ස ගෙදරට එනවත් එක්කම නාග කෙදරින් පිටත්වෙනවා. ගුල්ස බයක නවත්තල නාගිගෙන් අහනෝම හමුකද කරන්න කියලා. නාගි කියනවා ගෝවින්ද මහත්්‍යයක ෙදර තියෙන උත්සවයට අරාධනා කරන්න නාවි කියලා. මේ තමයි ගෝවින්ද මහත්්‍යයක ගෙදර. අද ගෝවිද මහත්්‍යයකි දුවගේ උත්සවේ. හැමෝම දැංගඉන්න කෑම කන ගමන්. වෙලාවෙ ගුරසයාගේ කටියත්ත එක්ක කතාකර කර ඉන්නේ ගුර්ස අනිතතායත්තයක කියනවා නිවාරෙන්ම බිත්තිවල නම්ලියන්න ඇති වාසු කියලා. මේ කතාවා හගෙන හිටිය නාග කිහිල්ල වාසුට කියනවා ගෘරස අනිතායත්ක කියනව කියලා. මාජි රාජගේ මරණයට සැකවයාව කියලා. වාසු කේන්තියෙන් යනවා ගෘර්සලඟට වාස ගෘර්සත්තක්ක ර්ඩු වෙනවා ඊට පස්ේ පොඩි පොඩි ේවල් හේතු කරගෙන ගම මිනිස්ස හමෝම රන්ඩුවෙන පට ගන්නවා එක පාරට මෙක්කනෙන් කෑගහල කට්ටියටම කියනවා ජමින්ධාර් මහත්යක කාරක එෙනව කියලා හැමෝම රඩුව නවත්තලදානවාමයින්නේ ප්‍රකාශ මහත්තයගේ බෙරිද රජශේශවරි ඇය ගෝවින්දකි දුවට ආශිර්වාද කරලයන්න ඇවිත්තියෙන්න්නේ. ඇය ගියාට පස්සේ ආයම රන්්ඩෝ පටන් ගන්නවා ගෝවින්ද වාසුටය ගෘසටයි හොඳරම බණිනවා තමුන් දෙන්න නිසා මුළුගමම රඩුවෙනවා. මගේ ගෙදර තියෙන උත්සවෙත් විනාස කරනව කියලා. එහෙම කියලා குුர்சவை வாசுவை பண்ணලதாනවා ඔන්න දැம் என்னෙනව கோෝවිலே பූජක තුමා ප්‍රකාශි எදරට ඇවිත්ඉන්නවා. පූජක තුමාඇවිල්ති என்னන්නේ වාර්ෂික උත්සවය කරන්න සල් இல்லගන්න. ප பிர්‍රකාශ பූජක තුමාට බනලා பண்ணලதாනවා? පූජකතුමා යන්න හදා දී ප්‍රකාශ්ගේ නෝන රජේශ්වරී පෝජිතුමාට කතා කරලා සල්ලි දෙනවා. ඔන්න ඊළඟට පෙන්න්නනවා එස්සයි අයි අපප්ා එක ජිප්කෙන් යනවා. එස්සයි මඩම් එක පාරම දකිනව වෙස්මූුණත් දාගෙන පුද්ගලයකින්නවා ඒ ජිප්පකෙන් බැහැලවිත් බලන කොටේ පුදගලය තනේ. එசைයිමඩ අයිப்பட කියනවා මම මෙතන වෙස්මූුණන්තාගෙන කෙනෙක්කින්නවා දැක්කා. ඒත් දැන්නේ කියලා මහා ලක්ෂ්මි ෝවිලේ උසවය පටන්ගන්නවා හැමෝම ඉන්නේ හරිම සතුටි ஒන්නේ இළඟ දවස කට්ිය දකිනවා ආයත් බිත්තිියක කවු හරි முුණුවද ියල තියෙනවා කාසි රාජු හැමෝටම කියනවා ිත්්‍යය ලිය තිෙනනද කාසිරාජු කියනවා මීලු ක්‍රஷ්ණගේ නාග මනගේ අතර තියෙන අනියම් සම්බඳතාව ගෙන තමයි ියල තියෙන කියලා කිසිල් කැනකුත් කරේ තියාගෙන ඇවිදගෙනන මනුස්සේ දකිනවා උස ගහක දෙන්නෙක් ෙල්නවෙලදා. ගෙනන්නවා තිිකවෙලාාවකෙන් ග අම්ම ඔක්කො මෙතනට ැතු වෙනවා. ඒ එල්ලිල මැරල ඉන්නේ ක්‍රෂ්ணයි නාගමනී, එසයි මැඩමුත් මෙතනට එනවා. එසයි මඩම් කියනවා මාලසරරු දෙකම බිමට ගන්න කියලා. න්නේළඟට ප්‍රකාශ් මෙතනට එෙනවා. එස්සයි මඩම් ප්‍රකාශ් කියනවා දැන්වත් පිළිගන්න. මේක සලසුම් කරපු මිනිැරුමක්. මිනි මරූ අනිවාරය එම ගමේ කෙනෙක් කියලා. ප්‍රකාශයක පිළිගණනි නැතිවුණම ස්සයි මඩම් කියනවා, මෙච්චර රස ගහකට නගීන්නනම් ොකක් හරිමතන තියෙන් ඕන. ඒත් එහෙම මුකුත් නෑ කියලා. ඔන්න ගමේ හැමෝම කෝවිලට එකතු වෙලාඉන්නේ. ඒම ගමේදැන් සිදුවෙන දවල්ගන කතා කරන්න අනියම් සම්බන්ධතා තියෙන අයම මැරණ නිසා කාසිරාජු අහනව කට්ටියගෙන් ගේෙන් ගෙට ගිහිල්ල ඔයාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවද කියලා එක එක්ිනගෙන් නහලා ලිස්ට එකක් හදමුද කියලා එතුකටම පුලේහිනවෙමී කියනවා එහම් මේ ලිස්ටකේ මුලින්ම තියෙන්නේ අපේ කාසිරාජි නම කියලා පෝජකතුමා ගෝවින්දට කියනවා ඔයාට කාරණාවක් කියන තියෙනව කියලා පූජක තුමා කියනවා ප්‍රකාශ්ක සීයගේ කාලදිත් මේ වගේම ඒමන ගිහි මනිස්ු මැරෙන් ගත්තා. ූජාවක් කරල තමයි කෝපවිෂ්ට වෙලා හිටපු මහල්ලක්ෂමිමෑනියන්ව අර වගේ සසුන්සරූපේයට ගත්තේ. එදා ඉඳන් මරණවිෙනේක අඩුනා කියලා. ඒ වගේම දැනට වුණු මරණ හැම එකක්ම මාලච්චම්මාක් හැමතිම දවසවුණු අඟහරුවාදට විතරයි වෙලා තියෙන්නේ. ගෝවිද කියනව හැමෝටම ගමේ පිරිම අය එකතුකරගෙන වීදයක් වීදියක් ගානී ඉදල බලමු කෞද මේ බිත්තිවල ලියන්න කියලා. හෙටත් தඟහරුවාද දවසක්. ඔන්න ොලි අන්ඩබරයක් ගහල කියනව හැමෝටම හැම අගහරවාදාාවකම මරණ වෙනවා. හෙටත්තඟහරවාද දවසක්. ඒ නිසා ෑට තම්මන්ග ගෙවල් වලටම වෙලා ඉන්න කියලා. මේ අතර පෙන්න්නනවා නියම් සම්බන්ධතා පවත්තුවන් අයටික බයවෙලාවගේ ඉන්නවා. ඔන්නේ දවසුදා වෙනවා. රාත්‍රී වෙලාවෙ ගමේ පිරිමි හැමෝම වීදියක් වීදයක් ගාන ගිහිෙල්ල සෝතිසි කරනවා. මෙහම සෝජසි කරන අතරතුර දක්කිනවා එක පුද්ගලයක් මිතිේ යමක් ලියන්නහදනවා. දැනියල් මේක දැකලා ගෘරසලට කියනවා. හැමෝම මෙතෙන්න්ට දුවගෙන් න්දේ පුද්ගල යතනී පැනගන්නවා. ගෘසලහි මිනිියහගේ පස්සෙම දුවනවා. දුවගෙන අව කෙන පාලමෙන් ගඟට පනිිනවා. ඔහු ගඟතිගේ පීනගෙන ගොටට අවත් ගුරසලයාාව அල්ලගන්නවා. මේ ඉන්න නාග කියල දැනගත්තම හැමෝම පුදුම වෙනවා. ඔන්න දැම් පෙන්නවා ඩොක්. බස්සහෙකින් නැවිල්ල ගමම් බහිනවා. කෙසිල් වත්ත මැදිින්්‍යන විශ්ව ආදම්ට ගහැනු කෙනෙක් කඩන සද්‍යයක් ඇහෙලා ඒ පැත්තට යනවා. විශ්වනාදම් දකිනවා නිදවඩ ගැහනු කෙනෙක් වාඩිවෙලා අඩාන්ඩ ඉන්නවා හ ල්ළඟට එන්න හදා දිම ඒ කාන්තාව කෑගහගෙන නිදර පනිිනවා. හරියට හොල්මනක්වාගේ. විශ්ව නාදම් ඇය වඳුනගන්නවා ඒ තමයි සයිලු සசைයිලු කොහොමුද හොල්මනක්කුණේ ඔන්න ඊළඟට අපට එගෙන දනගන්න පුළුවන්. දැන් පෙන්න්නන්නේ මාස දහාටකට පිරිසිදූුණු සිදුවීමක්. මනි සයිලු එයාදල්ලකු ගෑනුළමේ ඒයාග සුරතලා රාජු. රාවී බේරල දුන්න බලු පැටිය. සයිලු කොලෙච්චනවා සයිලු කාවද හොයෙනවා දැකලා සර්කනෙේ කැවිල්ල අහනව කාවද හොයාන්න කියලා. මේසකිනම මදන්. මදන් තමයි සෛලයට ඉංග්‍රීසි උගන්නන්නේ. මදන් සයිලුට කියනවා ලාස්සකේ ගොඩක් ළමයි හිටියත් මට ඔයා එක්ක විතර කිටුවෙන් ඉන්න හිතෙන්නේ. ඔයා විනීත ළමෙක් කියල හිතන නිසා කියලා. ඒ වගේමහු කියනවා කිස්සම ලක්ච කෙනෙක් ොයාවගේ ළමෙක්ට අන්න දෙන්නෙනන්නෑ. ඒ වගේම මමත් ඔයාවා අතාරිනි නෑ කියලා. ුගේ හිතැ මදන් ගැන කැමැත්තාක් ඇතිවෙනවා. දවසක් සයිලූ මහ වැස්සෙම මදන්ගේ හෙදරට එෙනවා. මදන් සෛලුගින් මොකද හදිස්සේමආාව කියලා හුවම සයිලු කියනවා සර්ගි උපන්දිනය නිසා පායිසම් හැදුවවා. ඒව දෙන්නේ ඉදිම වැස්ස පටන්ගත්ත කියලා. මදන් සඩුලඟින් වාඩිවෙල කියනවා මේ වැස්සාත් එක්කම රසමරස කෑමක්. ඒ වගේම මංගෙන දන්න ලස්සන කෙල්ලෙක් හැමදේම හරිම ලස්සනට ගැලපෙනවා. අදනාම් ගොඩක් විශේෂ දවසක් කියලා. දන් ටිකෙන්ටික සයිලුට ලංවෙනවා ොදන් සවිළුව කිස්කර අද සයිලු එක පාරම මදන්වත් අල්ලු කරලතනින් දුවනවා. මදන්ගෙන් ලැබුණු ඉස්පර්ෂයට සයිලුට අසාාවක් ඇැති වෙනවා. සයිලු ආයම මදන්ග ගෙදරට යනවා. ඉතිං ඊළඟට சைலு மதநாதරேன் நோங்கள் ஓக்கයක தනිவෙනවා. ஒண்ணට පස්සේ மேதிෙන්න්න අදරவாන්තය වෙනවා. சைலு கொොலேஜஜනවා, சைලுගේ හැස්மே ොන්නේ மදன்வ. சேகனை சைலுலන්න கிளாஸ்சකට ඇவில்ல்ல කියනවා அද மதன்ස என்ன நேෑ කියලා. சைலு யනோ மதන්ගේகிෙதிරට. ගෙදර ලොක් කරලා. ඊළඟ දවස කොலேච්ජකටආවම සයිලු දනගන්නවා මද විවාවෙලා කියලා. මதன் යාගේ බරිந்தත් එක්කම තමයි කොළǧ්ජකට ඇවිල් තියෙන්න්නේ. சைයිලු මදරන එක කතා කරන්න බලං ඉන්නවා. මதன்නයාගේ බිරිந்தව වාහනයට නංගල එනම සයිලුත්තක කතා කරන්න. මதன் සයිලු ළඟට ඇවිල්ල කියනවා ඔත් හරිියයට ෂක්ස්පියර්ග නවකතාාව පරිච්ச்சේදයක් වගේ එකම පරිච්ச்சේදය නැවත කියවදි එපාවෙනවා ඔයත් தන්නේ වගේ කියලා. ඉතින් එදා සයිල්ලූ හොඳටම අඩනවා ඔන්න සයිලු වෙනුවෙන් හැමදේකටම හිටපුයාගේ ආච්චි ජීවිතය හැරයනවා සයිලු තනි වෙනවා සයිලු තනියම කල්පනා කරකර ඉන්න දිහා කොල්ලෙ බල ඉන්නවා ඒ කොල්ලා සයිලුට කතා කරනවා සයිලුට ඒ කොල්ලව පේනෙ මදෙන් වගේ ඉතින් සයිලු සංඥා කරනවා ඒ කොල් අට යාළඟට එන්න කියලා ඉතින් ඒ කොල්ල සෛලුගෙන් එයාට ඕන වැඩේ කරගන්නවා සයිලුඩ පිරිමි කෙනේ කැගේ වැදදුනත් ඇති එකම් විදනයක් ලබන්න වෙලාවකට සෛලු යාටම රිද්දගන්නවා ඒ අතේ දාගනන ලබර්පටියේ සයිලු මේ විදියට එයාට හිතන හිතන කෙන එක්කි ඉන්නවා සයිලු දැන්ඉන්න ජමාගේ වැඩපළේ ජමා අයාගේ යාළුවන් වගේයක් සෛල්ුළඟට එක්කගෙන එනවා ජමාගේ යාුව සයිලුට ලංවෙන්න හදත්දිස් සයිලුව එකකට විරදධවෙනවා එතනට ජමාආපු වෙලා அවෙ සहिලු ජමාටත් කම්මුල්පාරක් ගහනවා ඒක එන්තියටට ජමාත් සයිලුவேලියට ඇදගෙනගෙහින් හැමෝට මැහෙන්න්න බරුවට කියනවා මේකමගෙන් උපියාදහදාහක් ොරකංකරා කියලාசைல වண்டාඩ එතනී எனනවා න්න දැම් පෙන්ண்ணன்னනවා කොල්ள்ளෙක් හොරෙන් සයිලුගේ ෙරට ඇතුන් වෙනවා சைලு දැන් ඉන්න ගෙதிර ඇයඉන්නේ අඩ நிුවති. කොල්ලට සයිලුවෝ දැක්කම ආසාාවක් ඇතිවෙනවා. සයිලුවේ කොල්ලගේ අතර කසියත්දීල කියන යට හොඳරම ගහන්න කියලා. එතින්නේ කොල්ල බයටම සයිලු කියපුදේ කරනවා. සයිලු යොකු වේදනාවකින් ඉන්නේ. සෛලු කෑගහන විදියට බයවෙලා ඒ කොල්ල දුවනවා. සු දිගින් දිගටම එක පුද්ගලයන් එක කාලය ගත කරන්න පෙළමෙනවා. ඒකට තැන කොහෙද කියනකයට අදාළමන. ඔන්න පිරිසක් ඇැවිල්ල ප්‍රකාශ්ට කියනවා සෛල දන් සීමාව පන්නල වැඩකරනවා. සෑல ඉන්න ගෙදර. සයිලු ලස්සන සාරියක්ක්කැදලා ुකක් හරි වැඩකට සූදානාම් වෙන ගමන් ඉන්නේ. ඒත් තර පිරිසමත් සයිල්ුවවා ප්‍රකාශ්ගේ ළඟට ඇදගෙනෙනවා ප්‍රකාශ් සෛලුගෙන්න්න හනවා හම්බෙන හැමේකා, එක්කම නටන්න ලǧ්ජ නඇද කියලා. ගමේ අයකි කීමට ප්‍රකාශ්තීරණය කරනවා සයිලුව ගමේ කෙලවරට පන්නල දාන්න. එතින් සයිලුව පන්නල දාන්න අරගෙන අධදේ මිනිස්ව යාලගේ අතට අහුුවෙන ගල්ුවලෙනු සයිලුට ගහනවා ෝමහර ටිකවෙලාක් ගතවෙනවා. ගමේ මිනිස්සු කළබලෙන් කෙල්වත්තළඟ තියන ඉඳළඟට දුවගෙනවා. සයිල්ලුඉට පැනලා දිවි නසාගෙන. ගමේ අයම එකතුවෙලා සයලුගේ මලසිරුට கொොඩට ගන්නවා. එත න්න සමහරය කියනවා සයිල්ුව ගඟට විසිකරල දාන්න කියලා දැන් පෙන් අන්නේ වර්තමාන කතාව. නාග රැඟන්න පොලිස්සියේ, ගුල්සල නාගියෝ පොලස්සියට බාරදීලා. නාගේ එස්සයිට කියනවා මොම කාවවාත් මැරුවෙනෑ. ගුල්සග අංගී මමයි ආදරය කරනවා. ිත්ති අපේ නම් ලිවනං උදේවෙද්දි හමෝ මේගෙන දැනගන්නවා ඉතින් ගෘස නංගි මරණෙකට බයේ නංගිව මට බන්ධලදේ කියලා හිතුව කියලා. එස්සයි වැඩ වාර්ථාව බලල කියනවා මේ සිද්ධියයට නාගිගේ සම්බන්ධයන් නෑ කියලා. ගුල්ස කට්ටියට කියනවා මුල්මංගහරුවාද ගමැද්දි බිත්තිියකලියල තිබුණ. දෙවෙනි අඟහරවාද ගමට මායිමේ මිත්්‍යයක ලියල තිබුණ. ඒ ලියනිකාගේ හෙට තමයි අන්තිම අංඟහරුවාද කියලා. ඔන්න ගමේ හැමෝ මායමයනව සෝදිසි කරන්න. එක වයසක මනුස්සේ දුවගෙන ඇවිල්ල ගෘරසට කියනවා මහල්ලක්ෂ්ි මැනියන්ව දැක්ක කියලා. ගුරසේ මනුස්සේයට බනිිනවා දවස තිස්සෙම කෝවිල ඉන්නේ. ඉතින් තමුන්ට මෑනියන්ව නැතුව ජෙසුස් වහන්සේ පෙනේවිද කියලා. අතරේ පෙන්නනවේක කාන්තාවක් ගින්දරත්තියා ගෙන ගමමටේ දුවනවා. න්න එක පාරටම කෙනෙක් ෑගහල කියනවා ආයෙමත් බිත්තිේ කවදමනුවවද ලියල කියලා? குෘස ගම අයත්යක්කේ පැත්තට යනවා? ුස කියවනවා ලියල තිබුණදේ ඒකි තියෙන්නේ පොලීගැන විහිළුවට ලි්ව දෙයක්. ගුරස ඩැනියල්ට කනේපාරක් ගහල කියනවා බොරුවට කෑගහணනාම් දන්නව කියලා ඩැනියල් කියනවා මම කෑගෙහුවේනෑ. මත්තාාවේ කෑගහුව සත්්‍යයවු නිසා කියලා ඩැනියල් කියනව කට්ටියටම කවුහරි හිතළමයි කෑගහල අපයෝ ගමයි නෙපට ගෙන්ුව මනටම ගමට යාමු කියලා. මේ අතර තුරේ පන්නනවා විශ්वවනාධදම් ිත්තික මනොහර ලියන්න හඳනවා. ඔන්න එතකොටම එස්සයි මැඩම් මෙතැට එෙනවා එස මඩ විෂ්නා දන්ට කියනවා මුක ොදන්න ගානට ඉඳලා මෙච්්‍ර දවසන් ියීමම රංගයක් කළේ කියලා. ඔ හොල්මන්දැක්ක කියලා ගමටම කිව්වා ඒයාඒක විශ්වාස කරාද දන්නන්නේනෑ. හැබැ මඩ එක විශ්වාස කලා. ටත් ේ හොල්මන බලන්නඕන නිசை ஆவை කියල එස්சைමඩ කියනවා විශ්නාදம் මෙතින් පැනලයන්න හද දී එස්ස මඩம் විශ්නාදම්ගේෙල්ෙන් அල්ලගෙන කියනවා පැනලයන්න හදාनेපා කියලා ඊට පස්ස එස් මඩம் විෂ්නාදන්ට හොඳ පාරක් ගහනවා විශ්වනාදම මෙයාගේ බෑගකෙන් සිරිජය එකක් කරගෙන ඒ එස්සයි මඩම්ට என்னන්නත් කරනවා ඒනිසා එස්සයි මඩම්ට සහය නති වෙනවා න්නදැම් පண்ணෙනවා එස්යි மඩம்ව කනුවකට තියල ටගහඉන්නවා විශ්වනාாදம்තමයි එයි மඩம் அරங்கවෙතියෙන්න්නේ. ඇය හනවා විශ්නාදம்ගෙන් ිත්තිව නම්ලියලා මිනිස්සුංග මරණෙක නවත්තානිි කවද කියලා. ඒ වගේම අහනවා මොකඩ දෙහෙම කරන්න කියලා. විශ්වනාආදම් කියනවා සයිලු වෙනුවෙන් තමයි මේදේවල් කරන්න කියලා. ළඟට එස මඩම්මහනවා ගමී කටිය සයිලුව පන්නල දැම්මට පිගන්න හිතාගෙනද මේව කරන්න කියලා. විශ්ව නාදම්කේන්තියෙන් නගිඩල කියනවා තවචනයක් හරි කතා කොත් මමතමුණු මරලදානවා. தමුල්ල හිතනවාගේ ඇසිසරහා பேේන්න තින හැමදේ මත්ත නිමේ කියලා. ඉතින් එස්සයි මැඩම්මහනවා බිත්තිවල ලිය්ුවකයි අර හතර දෙනාවම මැරුවේකෑ ඇත්ත නිමේද කියලා. විශ්ව නාදම් මේකට උත්තර දෙනවා ඔවවක ඇත්ත. ඒත් ඒක පිටිපස්ස තියන හේතුව වෙන එකක්. ගමයය දන්න සයිලු වෙන. මමදන්න සෛලු වෙන කියලා විශ්ව නාදම් එසයිම් මඩම්ට සයිලුගේ අතීත කතාව කියනවා දවසක් විශ්වනාදම් දැකල තියෙනවා සයිලු හොඳටම තුවාල වෙලා පාර වැටිලඉන්නවා ඉතිං විශ්වනාදම්ට ඒගැෙන දුක හිතිලා විශ්වනාදම් සෛලුව එයාගේ මඩිකල් सेන්ටඒකට එක්කං ඇවිත් ඊළඟට විශ්ව නාදම් සෛලුගෙන් නහල එයාට තියෙන ප්‍රශ්ණිමොකන්ද කියලා සයිලු කිව්වදයටත් වඩාලකු ප්‍රශ්ණයක් තියෙනවා කියලා විශ්වනාදම් සෛලු කියපු දේන් තේරුන් අරගෙන පරීක්ෂණ වලට සයිලුගෙන් ඒ ෙකුත් යවලා විශ්ව නාදම් සෛලුගි පර්රේෂණ වාර්තා පෙන්නල මැඩම් කෙනෙක්ගෙන් විස්තරහලා. ඒ මැඩම් කියල සවිලුට තියෙන්නේ අධි ලිංගිකත්ව අබාධ තත්වයක් කියලා. සයිලු කියන නිියමෝනිියාව තියෙන කෙනෙක්. මැඩම් කියලා සාමාන ගැහනු ළමයින්ට නිකුත්ව වෙන හෝමෝණෙක් බලද්දි, සයිලුගේ දහගුණයක් වැඩියෙන් හෝමෝන නිකුත්වෙනවා. ඒකට හේතුව ළමා අත්පයෝජනය වෙන්න පුළුවන් කියලා. තනිකම මානස්සික අතතිය වගේ දේවල් වලි නුත් මෙහම ත්වයක් ඇතිවෙන පුළුවන් කියලේ මැඩම් කියලා. ඒ වගේ මය කියල තියෙනවා මේ වගේඇය හුද කලාවෙන්න කැමැති. එයාලගේ පාලනයකින් තොරවම ශරීරය වෙවුල්ලනික සිද්ත වෙනවා. ොඩක් වෙලාවට එයාල තමන්ටම තුවාල කරගෙන තමන්ගේ ආසාවල් ඒ வேදனாவின் පාලනே කරගන්නවා වටපිටාව මොනව වනාත් ඒ වෙලාවට වැදගත් වෙන්නේ ශීර අස කරන දේවිතරයි කිය මඩம் කියල තියෙනවා. විශ්වනාදම් මේ හැම දෙයක් ගැනම එසයි මඩට කියනවා. ඔහු කියනවා එදා ඉඳම් මම සයිලුට තාත්තෙක් වුණ. අතීත වේදනවල් නොදනෙන්න්න පොඩි දරුවෙක්ට වගේ සැලකවා. සයිලුකෙ ලඟින්ම හිටියා, ඇයට තනිකමත් දැනන්න දුන්නෙමන. ඒත් එයා මොනෝම හරි දෙයක් නිසා කනගාටුවෙන් හිටියේ. මොම යාගෙන් ඒගෙන හදදි සයිලු මට කිව්වා හැමෝම ඉස්සරහමංවෙනුවෙන් වැදවැටෙන්න්න තරම් මම කෝවිලඉන්න දේවතාවිය නෙමේ කියලා. මංකාවෙනුවෙන් ජීවත්වෙන්නද. මම ජීවත්තුනත් මැරුණත් මං වෙනුවෙන් අඩන්නඉන්නේ කවද කියල මගින් ඇහුව කියල විශ්වනාදම් කියනවා. ඒත් නොහිතපු වෙලාවක සයිලුකි ජීවිතය වෙනුවෙන් ආසාවක් ඇතිකරන්න කෙනෙක්කාාව කියලත් විශ්වනාදම් කියනවා. ඇත්තට මේ කවුද. ඔන්න දැම් පෙන්නනවා වාසුත් අර බිත්තිවල ලියනකිෙනාව හයෙනවා. වස්ස එක පාරම විස්මූුණත් දාගනින්න පුද්ගලයේ දැකළ බය වෙනවා. වාස තරහෙන් නහනවා තමුන් කවුද, මොක්ද කරන්න කියලා. වාස වෙතනයන්න හදදි වෙස්මුණ දාගනින්න පුද්ගලයා වෙල වාසුව රන්ඩු කරනවා. මෙහම රන්ඩු වෙදිය පුදගලය දාගෙන හිටිය වෙස්මුණ ගැලවෙල බිමට වැටෙනවා තින් ඔොහ ඉක්මනින් නැත වෙස්මුණ දාගන්නවා මුණ පේණි නැතිවෙන්න. ඒත් එක්කම වාසු පොල්ක් කරගෙන ඒ පුද්ගලයට ගහලකුල රඳවගෙන හිටපු පිහියාරගෙන අනිනවා. මේ ලාවේතනට දුවගෙනනෙනවා බල්ලේ. ඒ බල්ලවාසුග ඇඟට පැනලා වාසුව එයාට තල්ලු කරනවා ඒත් එක්කමර වෙස්මූුණ දාගෙන හිටපු පුද්ගලයා ්‍රිශූලයක් අරගෙන ඇවිල්ල වාසුටයකින් අනිනවා. දැන් පෙන්න්නන්නේ අතිත සිදුවීමක්. ශ්ව නාදම් සයිලුට කියනවා ඔයාට කවරුවත් නෑ කියල හිතන් ජීවත් තුනාට ඔයා වෙනුවෙන්ම විතරක් ජීවත්වෙන එක මනුස්සේ ඉන්නව කියලා. ඒත් එක්කම සයිලු ඉනතැනට කොල්ලෙක් කැවිල් අන්ජනටිකාක් දික්කර කියවා. අන්ජන ගෑවම ඔයාගේ සුදුපාට හසට උඩින් ලස්සන වලාකළ තියෙනනෝ වගේ ලස්සනට පේනව කියලා. මේ වෙන කවුරුවත් නෙමෙ සෛලුගේ පොඩිකාලේ යාලුව රවී. සෛලු රවීව වෙළඳගෙන ආ්ඩාන්ඩ හනවා මෙච්චරකල් මාවත් අනිකරල දාල කොහෙද ගියේ කියලා. රවී සෛල්ලුඩ අතීත කතාව කියනවා. සයිල්ලු දවසල් රවීග ගෙදරටාව වෙලාවෙේ රවීගේ තාත්තා සයිලුට කරදර කරන්න හදලා රවී ඒ වෙලාවෙම තමයි ගිදරවිල්ල තියෙන්නේ. රවීමේ හැමදේම දැකලා. රවයේ තරහියි ේන්තියා එක් තාත්තර හොඳරම හලා, තාත්තන්ගේ ඇතුළ ඉදදිම ගෙට ගිනිතියල රව ඇතනම් පැගෙන. ला 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 ला। ී එතනින් දුවල ගහිල නැවතිල තියන්නේෙ ෝවිලළங்கு. රවී අන්ඩාන්ඩ ඉද්‍යයාලඟට වෙස්මූුණක රූපය පාවෙ ඇවිල්ලා. රවයේ විස්මුණදාගන්නවා. රවී සයිලුට කියනවා ඔයාගේ ස්සරහටආේ නැතිවුුණට හැම වෙලාවම ඔයාගේ හෙවනැල්ල වගේ ඔයාගේ පත්සෙම වැටල හිටියා. තාත් ඔයාට කරපු දේනිසා මට ඔයාට මුණ දෙන්න බැරුව හිටිය කියලා. ගමම මැරිල කියල හිතමු මම ඔයාටත් මරුණු විදිහයටම නොපිණීන්න හිතුවා. ඒ නිසා ගමිනුයි ඔයාගෙනයි දුරස්වෙලා හිටිය කියලා රී කියනවා. රවී අයමත් කියනව සයිලුට ඔයාගේ සතුටේ දිත් ඔයාගේ දුකේදිත් ම ඔයා ලඟින්ම්ම හිටියා. ඒත් ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා මොනවත් කරගන්න බැරි ත්ක මොම හිටිය කියලා. ඒත් මීට පස්සේ ඔයාගේ නෑත්වෙලා ඉන්න බෑ. රවී සෛලුගෙන් නහනවයාාව කසාද බඳනවද කියලා. සයිලු වන්ඩාඩ රවීට කියනවා මට ඔයායක විතරක් නෙමි, වෙන කෙනෙක් එක්කවත් ජීවත්වන්න බෑ කියලා. විී සයිඩු ළඟට ඇවිල්ල කියනවා ඔයා දන්න ඔයාගේ චරීරය අපි සිදුවෙලා තියෙන්න්නේ කියලා. ඒත් මගේ දැක්මෙන් ඔයාගේ හිතහරිම පිටිසිදුයි කියලා. විශ්වනාදම් රවීට කියනවා ඔයාලට ජීවිත කාල මෙකට ඉන්නෝනන ඒකට එක මාර්ගය තියෙන්න්නේ. ඒ තමයි කසාදය? කසාද බැඳල කොහේ හරි ඇතකට ගිහිල්ලා අතතය අමත කරලා ජීවත්වෙන්න මොම හෙඩට අවමට ගිහින් කසාදට ඕන බඩු වරගෙන් එන්නම් කියලා විශ්නාාදම් කියනවා.ඉතින් ඊළඟ දවස්සේ රවේ විශ්නාදම් එකට අවමෙන් කසාදරවශ්‍ය බඩුත් අරගෙන ගමට එෙනවා මිස්ස විස්සරහට දුවගේ ඇද විශ්නාධදමක මනුස්සේගෙන් නහනවා කොහෙත මේ හැමෝම කලබලින් දුවන්නේ කියලා ඒ පුද්ගලයා විශ්නාදමට කියනවා සයලුව ගමින් පණ්නල දාන්න කියල ප්‍රකාශ් මහත්තය කිව්වා ගමයා එකතුවෙලා සයිලට ගහලා සයිලුව ගමින් පැෙන්වා ඒවා ඕමානේ දරාගන්න බැරුව ංාල්ලින්දට පැනලා දිවි නසාගෙන කියලා. විශ්වනාදම අතේ තිබ බෑගිකත් එතනම දාලා රවී එක දුවගෙන යනවා වගාල්ඉඳළඟට හැමෝම සයිලුව ගඟට විසිකරලා දාන්න හදදි විශ්වනාද සයලු ගේවසන් කටයතු කරන්න බාරගන්නවා. රවී විශ්වනාදමයි ඉතුරුවෙන්න අනිත් හැමෝ මෙතනී යනවා. ඔවුන් දෙන්න සෛලු දිහා බලලා ගොඩා දුක්කෙනවා. නැවතත් වර්තමාන කතාව එස්සයි මඩම් විශ්වනාදම්ගේ කතා වහලා විශ්වනාදම්ගෙන් ප්‍රශ්න කරනවා තමුන් තනියම නෙමයි නේද මිනිීමරුම් කරන්නේ තවයික්කෙනකින්. නේද කියලා ඒගේ එස්සයි මැඩම් අහනවා සයිලුට තමන් තියෙන ප්‍රශ්න ගම මනිසුන්ට කියන්න බැරිවුනාට ඩොක්ට ගෙනෙකුුණ යායටට කියන්න තිින්පන කියලා විශ්ව නාදම් කියන්තියෙන එස්සයි මඩම්ට කියනවා කෙල්ලෙක් පීරිඩ් වෙලා දවස් තුනක් නකං පැත්තකට කරලා තියෙන විකාඩ සමාජයකපි ඉන්නේ ඉතින් මේ වගේ දෙයක් කිව්වම පිළිගනීවිද කියලා එස්සයි මැඩෙම් ආයමත් තහනවා ඒ කෙල්ල දිවිනසා ගත්තට ගමයාය මොනව කරන්නது ඒකට එයාලගින් පලිියරගෙන හරිනවද කියලා විශ්වනාදම් අයට කියනවා ගමේ හැමෝම හිතන වගේ සයිලු තිවිනසාගත්ත නෑ? ඒක මිනීමෙරුමක්. ඒ හය දෙෙන ඇවිල්ල සයිලුව මරල දැම්ම. උන් හය දෙනාගෙන් හතර දෙනෙක්වම හොයල මරල දම්මා. පස්වනිියකත් මේ වෙද්දි මරල ඇති. ඌ තමයි ෆොටෝ ස්ටඩියෝ එකේ ඉන්න වාසු කියල ඩොක්ට කියනවා. දැන් පෙන්න්නනවා අීවාසුව ඇදගෙන ඇවිල්ලා වලකට දාால்ල පස්සලින් வහලදානවා. විශ්වනාද මෙසයි මඩෙම්ට කියනවා දැන් ඉතුෘ හයවැෙනිය. තව ටිකින් මං ஊුවත් මගේ අතින් නිවරයක් කරනවා කියලා ඩොக்ටයන්න හද ඇති එස්සයි මැඩම් මහනව කෞද කියලා. ඒ වගේම පන්නනවා ප්‍රකාශ මේ හැම දෙයක් ගෙන මහං ඉන්නවා. දැන් පෙන්න්න අන්නේ ප්‍රකාශි ගෙදර ප්‍රකාශ ගෙදර ඇவில்ල්ලා. ්‍රකාශ ෙදරාව වෙලා වේයාගේ නෝන කලබලෙන් නැවිල් අහනවා බිත්තිවල නම්ලිවෙ කවද. අර හතන දෙනාව මැරුව කවද. යමත් කාග හරි නම් ලියලද කියලා. ප්‍රකාශයාගේ ඕෝනග බෙල්ලෙන් අල්ලගේ නහනවා ඒකද දෙනගන තමුන්ට මොකට ොචරයෙන මන කියලා. ආය පෙන්න්නනවා එස්සයි මඩම් ඩොක්ටගෙන් නහනව කෞදේ හයිවිය කියලා. විශ්වනාදම් කියනවා ගමේ හැමෝම දේවත්වෙන් සලකන ප්‍රකාශ්ගි නෝනා. රාජේශ්වරී දේවි කියලා. ප්‍රකාශ් රාේශවරීගේ බෙල්ල තදකරග අහනවා ච්‍ර දවල් කරට පසේ . මතා இசके කියवाගේ எங்கපணாது කියලාமேர் விலாவி ஜජேश्वरी කොட்ட hangaঙ্গල තිබන පිහි ර ගෙන प्र්‍රकाஷ්ट අणिනවා ප பிரकाශ ராජேश्वरीගෙන් හනव ඇ හමදේවල්රரே කියලා. රජේශ්වරී ඒ වෙලාවේ කතාව කියනවා. දෙවසක් සයිල්ලු පාර එද්දී කට්ටියක් යාගේ පත්සෙෙන් පන්නලා ඉතින් සයිලු ඒයාලගෙන් බේරෙන්න්න දුවලා. මේ වෙලාවෙ රජේශ්වරී වාසුත් එක්කට ඉඳල තියෙන්නේ. සයිලුට සදධ්‍යයක් එහැල සයිලු ඒ පැත්ත බලාද දෙදකල රාජශ්වර මඩම් වාසුතෙක්ක ඉන්නවා. සයිලු ඒ වෙලාවේ මෙතනින් ඇැමල්ල. ඒත් රාජේශ්වර මඩම් දෙැකල සයිල්ු එතතිනිදා යනවා. ලල් මරල දාලි ඉන්නව පෙන්නපු හතර දෙනයි වාසවෙයි රාජශවී හබවෙන් එදා ඇවිල්ලා. මේලි රජේශ්වරීයට කියනවා සයිලු ගනිකාවක්. සයිලුයාගේ වැරදි වහගන්න ගමේ හැමෝමත් එක්කම යාලගේ වැරදි කිය කියලා. රාජේශ්වරී පස් දෙනාටම කියනවා ඇසිදුුරු සාක්ෂිකාරයක් කියලා කියන්නේ විසිකුරු සර්පෙක්ටත් වඩා බයනක කෙනෙක් කියලා. ඉතින් රාජේශ්වරී කියනව සයිලුව මරලදාන්න කියලා. ඊට කලින් ගමේ සයිලුගේ තියන සම්බන්ධ නැති කරලදාන්න ඕන. ඊළඟට සයිල ගනිකාක් කිය ගේ මිනිස්ුන් ටයි ර. ්ट विश्්වාසයා ඇතිකරවන්න ඕන කියල රජේශවरी කියනවා. கமேේ මිනිස්සூ சைலுவ பண்ணල தாපු වෙලාவை சைலு එක தැකට වෙලාண்டாான இந்தல තියන්නේ මෙத்தනට මடிිராාජු කृருஷ්ण නාගමணி வாසු රාජේශ්වरी මේ හයதனாம் ඇවිල්ලා මේ ஹதன එක එකතු වෙලා சைலுவල් லங்கට ඇதගෙනவி ඊළங்கට මේ கட்டිය මේ එකතුවෙලා சைலுவ மாறලා சைலுவල් இந்த ඇතුළට දාලා රාජේශවरीගි මේ කතාාවහගැෙනන්න ප්‍රකාශයට කියනවා தමුන් වගේ ගෑනියකට ජීවත්වෙලාන්න දෙන්න බෑ மறල தான்න්න ඕன කියලා ඉතින් ඊළங்கට प्र්‍රකාශහගේ බිරිந்தව බිමදිගේ ඇදගෙනෑ. villa උடைන්ඳම් පහලට தල්ள்ளු කරනවා. පහලට වැටිලඉන්න රාජේශවී ළඟට ඇවෙල ්‍රකාශ කියනවා. කාමෙෙන් අදඋුණු එකකාට ලැජ්ජාවක්වත් බයක්වත් නෑ. කාමාශාව නිසා මනුෂ්‍ය දුෂ්ට වෙනවා. කාමේන් අන්දවුණු තමුන්න අහිංසකයක්කු මරල දැම්මා! තමුල්ල වගේ සත්තුන්ට සමාව දෙන්න නරකයි. මරන්නම ඕන කියලා. එහෙම කියපු ප්‍රකාශ් රාේශවරයට ගිනි තියෙනවා. රාජේශ්වරෝ මරන්න කියලා හිතාගෙනෙන විශ්වනාආදම් මේ සිදුවීම දකිනවා. ඔන්නේ ඊළඟ දවසි උදේගමේ හැමෝම පොලිසියත් එක්කම ප්‍රකාශ ෙදරට එකතු වෙලා. පොලීටනං හරිම දුකයි, එය අන්ඩනවා? කාසි රාජ පපුලියකි හිතහදනවා. එස්සයි මැඩම් ප්‍රකාශ්කෙන් නහදදි මොකදනේ කියලා ප්‍රකාශ්බොරුවට කියනවා? ගමේ සිද්ධ වෙන මිනිීමරුම් බලංඉන්න බැරුව ගමේ යහපත වෙනුවෙන් එයාම ගිනිතියාගෙන මාලච්චම්මා මෑණියන්ට බිලි වනා කියලා. එස්සයි මැඩම් තනියම කල්පනා කරනවා. ඉතින් මේ හැමදයකින්ම පස්සේ එස්සයි මැඩම් ගමින් යනවා. මැඩම් යනගමන් කියනවා පොලිසිය විදියට අපි සමහර වැරදි කාරයන්වා අතෑරල දානවා. තවත් වෙලාවකට වැරදි නොකරත්තඩුවම් කරනවා. ගේ ප්‍රශ්නට උත්තරේ මේ ගමේ දිම මාලච්චම්මා මෑනියංගි සරූපෙන් හම්බුණ. මිනිස්සුන්ග පෞහෝදලදාන්න දෙවියෝ එකේක අවතාරවලින් ඉන්න එක නවත්තලා, ඒවැි සාධාරණයක් කරන්න මිනිස්රූපෙන් niනව කියලා. න්නේ ඊළඟට පෙන්න්නවා ප්‍රකාශ්‍ය පිහියනුම් පාඩවල් වලට ඩක්. බෙද්දානවා විශ්වනාදම් බෙහෙත් කරන ගමන් නහනවා වැරදිකරපු නිසා ඔයාගේ නෝන ඔයා මැරවා ඒත් ගමයය ඉස්සරහා එාව දේවතාවයක් කළේ ඇයි කියලා ප්‍රකාශ කියනවා ගමම දේවත්වෙන් සලකපු මගේ නෝනා වැරදිකරපු කෙනෙක් කියලා දැනගත්තම මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැතිවෙලා යනවා එහෙමුණොත් ආදරය බය භක්තිය හැම දෙයක්ම නැතිවෙලා යනවා ඒ නිසා මගේ නෝනත් එක්කම ඒ ඇත්තත් ගිනිතිල දැම්ම කියලා ඉතින් ඊට පසේ විශ්නාදම් යන්න හද්දී ප්‍රකාශහනවා ඔය මගේ ප්‍රශ්නට උත්තරේදෙන නැද කියලා. ප්‍රකාශහන්නේ සයිලු මැරුණ දවසේ ඔයාල ගමී හිටියනෑ. එස්සයි මැඩම් මේගෙන කියව්වා. ඒක එහෙම උනානං ඔයාටයි මාලච්චම්මා මැනියන්ටයි ඇත්ත කියපු තුම්වෙනිය කෞද කියලා. විශ්වනාදම් හයිියෙන් හිනා වෙනවා. දැන් පෙන්න්නන්නේ අතේත සිදුවීම.පුලි පාරදිගේ විදගෙන එෙනවා. පුලී ඇත්තටමන්දෙනෙක් නෙම. லගේே சொந்தரම பேனවා புல வந்தை வගේகிறண ரங்கපෑமம். இති போல දවසක් ෙල්වත්த்த මැதி හැංங்கிල බොනகමன் ඉඳ තියෙන්න්නේ මේදවස තමයි වාසුයි අනිත් පස්தනයි එකතුවෙලා සුව මෙතනට ඇදකිනවිතියෙන්න්නේ. புலී හැමதேේම බලங்கிඳලා. ගමமே හැමම සசைල්லுගම அලසருழලඟින් ගියහාට පස්ස අන්තිමට ඉතුර වෙලා තිෙන්න්න විශ්වනාදමුයි රවී විතரை. இතින් පොலී ඒවෙලාவே ඇවෙල විශ්वනාதம்ටයි ராவீட்டයි ඇතට முුණදයගැ කියලා පලි නිසා තමයි ඇත්ත හෙළ වුණේ ඇත්තටම ඕනම පුද්ගලයක්ට ඕනම දෙයක් කරන්න முකක් හරි ේතුවා තියෙනවා. යම් කෙනෙ හෝරකං කරන්නේ ළමයින්ට කන්න දෙන්න වෙන්න පුළුවන්. තවත් කෙනෙ පිස්සෙක්ගේ හැසිරෙන්නේ අතික සිදුවීමක් නිසාවෙන්න පුළුවන්. කවුරුහරි කෙනෙක්කු මරන්නේ ඔහුටනු අසාධාරණයක් නිසාවෙන්න පුළුවන්. ඉතිං අපි හැමෝටම මිනිස්සුන්ගේ මතුපිටිම් බලලා යාලව විනිශය කරන්න බෑ ඒ හැමෝගම ඇතුළේ හැංගිච්ච කතාවක් තියෙන්න්න පුළුවන්. යලිත් මේ වගේ ලස්සන මූවි හැකි නික්මටම හමුවෙමු. ඔබට සුබදවසක්.